සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සියලු දෙනාටම පාරමීතම් සත්ගුණවත් මනුෂ්‍යත්වයට උත්තම වූ වන්දනාව කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහාවිහාරය බෞද්ධ මාධ්‍යාලය හා එක්ව අනුරාධපුර ප්‍රගති සේවා පදනමේ සම්බන්ධීකරණයෙන් නිල් දියදහර ජල කළමනාකරණ ආයතනයේ තාක්ෂණික දායකත්වයෙන් පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයෙන් පෙළෙන අපේම මිනිසුන්ගේ සෝපත් භාවය වෙනුවෙන් දියත් කරනු ලබන ජල පෙරණ යන්ත්‍ර ලබා දීමේ සමාජ සත්කාරක වැඩසටහනේ 129 වන අදියර ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ අංක 32 අලියා වැටුණු වැව ග්‍රාම නිලධාරී වසමේ පාලුක්‍රම ග්‍රාමයේ සිට මෙලෙසින් අප සමාරම්භය සනිටු අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ එකක්. ජීවිතේට වතුර නැත්නම් ජීවිතය ගෙනියන්න බෑනේ. සෑම දිනාම පිපාසයට වතුර ටිකක් බොන්න ඕනේ. ආහාර පාන පිළික ගන්න අපට වතුර ඕනේ. බත් ටිකක් හොයාගන්න, වෑන් ටිකක් හොයාගන්න ඕනේ වතුර. නැත්නම් කොහොමද අපි ජීවත් වෙන්නේ? ඒ වගේම සෑම තැනකදීම වතුර අවශ්‍ය කරනවා බීම. එහෙනම් අද දින මේ පාළුගමට ජලපිරිසිදු පහසු සංගම එකක් පූජා කරලා තිබෙනවා. ඉතාම ගෞරවාකාරයෙන් මේ මහත්මයලා පැමිණෙනවා. අපේ ගම්වාසී පිරිදෙනාගේ ආදනානුව ඒ විදිහට පිළිගැනීමේ ඒව දැන් පිරිපහසු අන්තරේ පූජා කරලා පෙත් පිරිත් මැදේ වැඩමවදාල පාලුගම ආරණ සේනාසනේ යෝගස්නාධිපති මායපාණන් වහන්සේට මෙවස්ථාවේදී ගෞරව පිළිගනිමින් බෞද්ධ නාලිකාවේ අධ්‍යක්ෂ මහාචාර්ය රෝහණ ගෞතර මැතිතුම් ආයම මැතිණිය මෙවස්ථාවේදී පිළිගන් ලබනවා යගෙම සිහිපත් කරමින් අවසර පතනවා. ඊළඟට මූලදායකත්වයේ දක්වන විශ්වාමික සිරිමාවෝ බාලිකා විශ්‍රාමික කුරු සංගමේ සාමාජිකං හා එම පෞල්වල සිළුම ඥාතීන් හිතවත් හිතමිතුරන් සිළු දෙනා අපේ මේ ජල පිරිපාදුවට දායකත්ව දරලා තියෙනවා. එමෙත් මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම අවසර පතනවා. අද අපිට ඉතාම සන්තෝෂ දවසක්. මොකද 129 වෙනි පිරිසිදු පානීය ජල පද්ධතිය මේ පාලුගම කියන ගම්මානයට ලබා දීමට පුළුවන් වීම ගැන. මේ සඳහා සම්පූර්ණ මූල්‍ය දායකත්වය බෞද්ධ නාලිකාවට සපයා දුන්නේ කොළඹ 7 සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය විශ්‍රාමික ගුරු සංගමය. ඒ අයගේ අරමුණ වන්නේ ගුරු සංගමේ 25 වන සංවත්සරයේ නිමිත්තෙන් සියලුම සමාජිකවන්ට ඔවුන්ගේ පවුල්වල සැමට ආශිර්වාද කිරීම, මිය පරලෝකීය සමාජිකීන්ට පින් අනුමෝදන් කිරීම. අපි දන්නවා ජලය ප්‍රායෝගිකවම ඉතාමත්ම අවශ්‍ය දේ අපේ මනුෂ්‍යයාටත් සත්වයාටත් සෑම ජීවියෙකුටම. මොකද
ජීවියාගේ උපත සිදුවේ විද්‍යානුකූලව ජලයේදී. අපි අද මිනිස්සු දිහා බැලුවොත් අපි බලන්නෙම අපේ ශරීරයේ ඇස කන දිව නාසය කියන මේ ශරීරය මේ කියන අවයවන් පහ විතරයි මේ අවයවන් පහ පුළුවන් තරම් සන්තෝෂයෙන් තබා ගන්න නොඑක් දේවල් කරනවා. උදාහරණයක් හැටියට අද ලංකාවේ ලෝකයේම බීමත්කම අතින් දෙවනි තැන අරන් තියෙනවා. මේ තත්වයට ඉතාම මොකද මේකට හේතුව? ඒ අය දන්නේ තවත් ඉන්ද්‍රියක් තියනවදවත් කියලා. මේකට කියන්නේ මනස කියලා. සිත. අපි දන්නවා අපේ ශරීරය සහ මනස කියන මේ දෙක එකතු වෙලයි අපේ මේ අපි දන්නවා නාම රූප. මේ විදිහට තමයි අපේ ජීවිතය ගත කරන්නේ. එතකොට එහෙමනම් අපි මනස ගැන ඉතාමත්ම කල්පනාකාරී වෙන්න ඕනේ. ඒ මනස හැමතිස්සෙම ශරීරය අපි දන්නවා ලෙඩ රෝග හැදෙනවා. මේ හෙම්බිරිසා උණ ඒ වගේම මේ ළඟදි කෝවිඩ් කියලා තව නොඑක් රෝග හැදෙනවා. ශරීරයට රෝග හැදෙනවා වගේමයි මනසත්. මනසටත් රෝග හැදෙන්න. මනස සුවපත් නැත්නම් ඒ ජීවිතය ඉතාමත්ම දුෂ්කර ජීවිතයක්. මොකද ජීවිතය කියන්නේ හරියට දරමිටි දෙකක් හේතු කරලා තියෙනවා වගේ මනසයි ශරීරයයි හේතු වෙලා තියෙන්නේ. තවත් උදාහරණයක් තමයි අපි දන්නවා ජීවිතය ගත කරනවා කියන්නේ අන්ධයා පිට කොරෙක් නැගලා ඉන්නවා වගේ. කොරාට යන්න බෑ. යාට මග පෙන්වන්න පුළුවන්. අන්ධයාට ගමන් කරන්න පුළුවන්. නමුත් පේන්නේ නැහැ. මේ දෙන්න එකතු වුණාම යන්න තියෙන පුළුවන් ගමන යන්න පුළුවන්. මේ වගේ තමයි අපේ සිතත් ශරීරයත්. මෙන්න මේ හේතුව උඩ තමයි දැනට අවුරුදු 16කට පමණ ඉස්සෙල්ලා අති ගෞරවනීය වන්දනීය පූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ බෞද්ධා නාලිකාව ඇති කළේ. එහි තේමාව වූයේ සැම සිත සුව පිණිස. මොකද සුවපත් සිතක් තියෙන පුද්ගලයෙක් තමයි නිවැරදි තීරණයක් කරන්න පුළුවන්. විද්‍යාලය කියන්නේ කොළඹ මීට අවුරුදු 50කට පෙර ආරම්භ කරපු විද්‍යාලයක්. ඊළඟට අපි සංගමය ගැන කතා කළොත් මේ විශ්‍රාමික ගුරු සංගමය පටන් අරගෙන අවුරුදු 25ක් වෙනවා. ඉතින් මේ ගම තෝරලා අපිට දුන්නේ නිල්දියදහර. ඉතින් මම හිතන්නේ මම මුලින්ම මේ පිළිබඳව අපේ හැමෝගෙම ස්තුතිය පිරිනමන්න ඕනේ. ස්තුතියේ අපේ ගෞරවය මේ පාරමීදම් වගේ වැඩසටහනකින් ලෝ වාසී ලක් වාසී හැම දෙනාටම මෙහෙම හිතක් පහළ වෙන්න මේ කාර්යය ආරම්භ කරලා තියෙන්නේ අති පූජනීය වන්දනීය ගෞරවනීය නම කියන්න අවසරයි බොරලන්දේ වජිරඥාන නායක හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් මෙච්චර ලොකු වැඩ කොටසක් කරන 129ක් කියන්නේ ලේසි පාසු ගණනක් නෙවෙයි. ඉතින් මං හිතන්නේ ඊළඟට උතර අපේ සංගමය ගැන කිව්වොත් මේ කාර්යයට අපේ සංගමයේ අරමුදල් තියෙනවා. අපි සමාජික මුදල් එකතු කරලා එහෙම හදාගත්ත සංගමයක් තමයි අපේ සංගමය. එතකොට මේකට දැන් මේ ව්‍යාපෘතිය ගැන කතා කරපු දවසේ ඉඳලා දැන් අපි හැමෝම විශ්‍රාමයි. විශ්‍රාමික වුණත් අපි කල්පනා කරනවා රටට බත දීපු මේ උතුරු මැද පළාත. එතකොට අපි හැමදාම අහනවා මේ වගේ දේවල්. මේ වකුගඩු ආබාධ වලට ලක් වෙලා මේ පිරිස බොහොම අසරණ වෙලා ඉන්නවා කියන එක මං හිතන්නේ අපි හැමෝම බොහොම ප්‍රසිද්ධ දෙයක්. ඉතින් ඒකට මොකද කරන්න කියලා අපිත් කල්පනා කරලා අපි ඊටාම සතුට වෙන උතුරුමැද පළාතට ඇවිල්ලා මේ දේ කරන්න ලැබිච්ච එක ගැන.
ඒ කිව්වා ඇත්තටම අපි වාසනාවන්තයි කියලා. හේතුව නාගරික ප්‍රදේශවල වාගේ නෙමෙයි මේ ගම්පියස. ඔබ තමුන්නාසලට සිහිවන්නක් එන්නේ නැති අතනින් මේ ගම්පියසට පැමිණෙන විට මේ ගම්පියසල ඉන්නේ ඇත්තටම අහිංසක ජනතාව. ඒ වගේම තමයි අපි කෙටියෙන්ම කියනවා නම් ඇත්තටම අධ්‍යක්ෂතුමනි දුප්පත්. ඒ වගේම තමයි මේ ප්‍රදේශයට සෑහෙන්න ජල ප්‍රශ්නයක් තිබුණා. අපි රුපියල් 4කට වැනි ලීටරයක් 4කට වැනි මුදලකට තමයි අපි ජලය ලබා ගන්නෙ. ඒ අතරේ තුනත් අපට මේ ජල පිරවීම සම්බන්ධව අපි දැනුවත් කිරීමක් සම්බන්ධ කරලා ඉතාම කෙටි කාලයක් තුළ උපරිම දවස් 6ක් 7ක් තුළ අපට මේක සම්බන්ධ කරලා දීලා අපි ඒක විවෘත කිරීමට අපට උදව් උපකාර කර සියලුම සම්භාවිතා අමුත්තන් සහ සියලු දෙනාටම එක්සත් මරණදාන සමිතියේ ගරු නිලධාරි සහ ගරු සමාජිකයන් වෙනුවෙන් විශේෂ ස්තුතිය පුද කරනවා. ඒ වගේම සම්භාවිතා අමුත්තනි ඔබ තමුන්නාන්සේලා ලක්ෂ ගාණක් වියදම් කරලා අපට මේ ජල පීරු පහදුව ලබා දුන්නට අපගේ විශේෂ ස්තුතිය පුද කරනවා. පාරමීදම් සත්ගුණවත් මනුෂ්‍යත්වයට උත්තම වූ වන්දනාව. කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරය බෞද්ධයා මාත්‍යචාලය හා එක්ව අනුරාධපුර ප්‍රගති සේවා පදනමේ සම්බන්ධීකරණයෙන් නිල්දිය දහර ජල කළමනාකරණ ආයතනයේ තාක්ෂණික දායකත්වයෙන් ගිරිපාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අලියාවැටුණු ග්‍රාම නිලධාරී වසමේ පාලුගම ග්‍රාමයට කොළඹ 7 සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ විශ්‍රාමික ගුරු සංගමයේ 25 වන සම්වසරයේ නිමිත්තෙන් පරිත්‍යාග කරන්නට යෙදුණු ජල පෙරණ යන්ත්‍රය ලබා දීමේ උත්සව සභාවේ වැඩ කටයුතු මෙතකින් සමාප්තියට පත්වනවා. ඔබ සැමට පෙරුවන්.